ජාතික පක්ෂයේ කිසිම අර්බුදයක් නැහැ. මොකද හේතුව දැන් පොහොට්ටුවේ තියෙන්නේ ප්‍රවේණිදාස ක්‍රමයේ තියෙන්නේ. කෑම මේසේ අයියයි මල්ලී ලොකු අයියයි බාල මල්ලී ආගේ ළමයි ටික එකතු වෙලා කරන ක්‍රමයක්. එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් විදිහට අදහස් දැක්වීම අයිතිය තියෙනවා හැමෝටම. ඒ අදහස් දක්වනවා. ඉතින් ඒක සමහර පුද්ගලික මාධ්‍ය ඒගොල්ලෝගේ න්‍යාය පත්‍රයට අනුව නිකන් මෙතන අර්බුදයක් තියෙනවා වගේ පෙන්වන පොඩි වැඩසටහනක් යනවා එච්චරයි. මැතිවරණ කොමසාරිස්තුමා නාම යෝජනා කැඳවුවායින් පස්සේ මේ අපි දෙනවා නාම යෝජනා. හරි එක්කෙනා. සජාතික පක්ෂය මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදීම පක්ෂයයි. අපේ පක්ෂයේ විතරයි ඕන කෙනෙකුට නිදහස තියෙනවා. ඒ අයගේ අදහස් කියන්න ඕන කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන් ජනාධිපති අපේක්ෂක හැටියට. අනිත් පක්ෂවල ඒව කරන්නට බෑ. අනිත් පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒ නිසා ඒ පක්ෂවල මේ තීරණය ගන්නේ ගෙදර අයියා මොනවද කරන්නේ, මල්ලි මොනවද කරන්නේ, ඊළඟ මල්ලි මොනවද කරන්නේ, පුතා මොනවද කරන්නේ, ඒ වගේ තමයි තීරණය ගන්නේ. පොජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ වුණා කිව්වනම් මේක තමයි වෙන්න ඕනේ. ඒක තමයි වෙන්නේ. අපේම නෑ. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අපේ පක්ෂය අතර ඉන්න ඕන කෙනට ඕන දෙයක් කියන්න පුළුවන්. සමහරවිට මාධ්‍ය හා අනිකුත් අපිට විරුද්ධ පක්ෂ වලින් පිල් විදිහට නම් කරනවා. එහෙම පිල් බෙදිලා නෑ. පිල් බෙදිලා කියලා හිතාගෙන తాවකාලික සුවයක් ගත්තට ප්‍රශ්නයක් නෑ. මැතිවරණ එනකොට අපි ඔක්කොම මේක රැකෙති වෙලා මැතිවරණ අපි ජයග්‍රහණය කරනවා. මම විශ්වාස කරනවා සියලුම මේ ආණ්ඩුවේ දේශපාලකයන් එකතු කරගෙන මේ ගමන ගිහිල්ලා අනිවාර්යෙන් ජනාධිපති වන්නේ ජයග්‍රහණය කරනවා කියන එක.